අපේ රටේ නීතිය සවිමත්. නමුත් ඒ ක්‍රියාත්මක කරන්නන් මිනිසුන් වෙන නිසා නීතියේ හිඩැස් සොයා ගැනීම සහ ඉන් පැන යාම සුලබ සිදුවීමක්. ජනතාවට නීතිය ගැන කලකිරීම හා අවිශ්වාසය ගොඩනැගෙන්නේම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයා ඊට ලබා දෙන සත්භාවය මත. ඇතැම් විට පවතින නීති උපදෙස් අනපනත් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම සහ ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම විතරක් නෙවෙයි කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම අපට ඇතැම් අවස්ථාවලදී දක්නට ලැබෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක නොවීම සහ මන්දගාමී වීම පිළිබඳ සිදුවීම් කිහිපයක් මේ මොරටුව නගරාධිපතිවරයා එන්නත් කරන වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ට කළ බලපෑම පිළිබඳව මාධ්‍ය තොරතුරු වාර්තා කළා. ජනතාව ප්‍රතිචාර දැක්වුවා. දේශපාලනඥයින් හඬක් නැගුවා. නීතිය ක්‍රියාත්මක වුණා. මොරටුව නගරාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් සිය අප්‍රසාදය පළ කළා. සෞඛ්‍යංශයි අපි තින දත්තයි ඔක්කොම කළා තෝරගත්තේ. ඉතින් එහෙම කරලත් අර අර ඊයා කිසිම කැත දර්ශනයක් නේ ඒකේ මුළු මේකම විනාශ වෙලා ගියා. ඉතින් ඒ වගේ ඒවා වෙන්න දෙන්න එපා. අධික ජනාධිපතිගේ සමා වෙන්න ඕනේ මොකද ඒක හම්බුලෙස සිදුවෙච්ච දෙයක්. ඔව් මම දන්නවා. අද මොරටුව නගරාධිපතිවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. තවත් සිදුවීමක්. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපිකා පියුමි හංසමාලි කොළඹ තරුපහේ හෝටලයක සාදයක් පැවැත්වීමේ වරදට අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත් ඔවුන් දෙපළ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කළා. සීසීටීවී දර්ශනවලට අනුව අදවන විට තවත් මේ සාදයට සම්බන්ධ වුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. හැබැයි මේ සාදයට 40ක පමණ පිරිසක් සහභාගී වූ බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිරිස කඩිනමින් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නට බැරි කුමන හේතුවක් මතද? මේ අය ගැන විස්තර නැද්ද? අපි හන්දියේ කඩේකට ගියත් ඒ කඩේට ඇතුළු වෙන කෙනාගේ නම දුරකථන අංකයේ ලිපිනයේ මේ සෑම දෙයක්ම සටහන් කළ යුතුයි මේ පවතින තත්ත්වයත් එක්ක. හැබැයි මේ තරුපහේ හෝටලයට ඇතුළු වුණු පිරිසගේ නම්ගම් දුරකථන අංක සටහන් නොකරද ඔවුන් ඊට සහභාගී වී තිබෙන්නේ. මේ අතරම තවත් නිරෝධායන නීති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින කේක් කැපීම සහ කේක් කැවීම මාධ්‍ය හෙළිකලා. පිරිත් සජ්ජායනාවක් අතරතුර එවන් කටයුත්තක් සිදු කිරීම තවත් කනගාටුදායක කරුණක්. එතන කේක් කන්න ආපු ඒස්පී මහත්තයාට ස්ථාන මාරුවක් ලබා දීලා පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. හැබැයි කේක් කපපු නගරාධිපති සහ කේක් කන්න ආපු අනිත් අය ඒ වගේම ඊට සම්බන්ධ වුණ අයට තවමත් නීතිය ක්‍රියාත්මක නැහැ. පරීක්ෂණ ක්‍රියාත්මකයි. මම දැක්කා පෞගි දවසේ රූපවාහිනී නගරාධිපති පොලිසියට එක්කන් යනවා. මම හිතුවා අපි දාපු පැමිණිල්ලට අත්අඩංගුවට අරගෙන වෙන්න ඇති. අපට සීලි බොල. ඊපු ගමන් මෙන්න කට්ටියක් ඉන්නවා. මාස් මොකක්වත් නැහැ. කොරෝනා නීතිය රට වහලා තියෙන්නේ. ඉටිපන්දම් වාගයක් පත්තු වෙනවා. නගරාධිපති පූ පූ ගල පිම්බා. දැන් අර කෙලයි යනමනම් ඔක්කොම ටික දැන් කොරෝනා තියෙනවා නම් කොරෝනා වෛරසේ ඔක්කොම කේක් එකට පතිත වුණා. කැපුවා. මේ කවාගෙන 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 යනවා. මේක මාර වැඩක්. එහෙමනම් රාජසභාව විනාශ කරපු නගරාධිපතිට ආණ්ඩුව පැත්තෙන් පොලිසිය පැත්තෙන් දක්වපු උපහාරිද මයිල් ගහක්වත් තොල්ලන්නේ ඉඩ දෙන්නේ නැහැ කියපු ඇමතිවරුන්ට දැන් මේ වෙනකොටම හිතන්නේ දෙලොව රත් වෙලා ඇති. චන්දිමාල් පියුමේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම ඇයි කුරුණෑගල නගරාධිපතිට වළංගු නැත්තේ? මතකනේ කඩුවෙල සහ වයික්කාල වෙඩින් මේ මංගල උත්සව වලට සහභාගී වුණ අය එම ස්ථානවලම නිරෝධායනය කළා. නීතිය දැඩිව ක්‍රියාත්මක කළා. තරුපහේ හෝටලේ පාටි දැම්ම අයට ඇප ලබා දීලා ඔවුන් ගෙදර ගියා. සාමාන්‍ය ජනතාව මාස්ක් එකක් නැති වුණාම උස්සගෙන ගියේ නිරෝධායනයට. පාරට බැස්සත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තරුපහේ හෝටලේ පාටි දැම්ම අය කුරුණෑගල පාටි දැම්ම අය නිරෝධායනයකට යොමු කර තිබේදයි ජනතාව ප්‍රශ්න කරනවා. මේ වගේම යාපනයේ අරසඩි ප්‍රදේශයේ සාදයක් පැවැත්වූ 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. යාපනයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඔවුන් ඉදිරිපත් කළාට පසුව මේ පිරිස ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. එක රටක එක නීතියක් යනු මුළුමහත් ලෝකයටම ආදර්ශයක් මෙන්ම රටේම සුභසිද්ධියට ඉතා වටිනා වූ මග පෙන්වීමක් බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ යුතු කරුණක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.